Vaidurun Vishal Pirisak, Krata Herayana Pasubimaka, Merida Sauki Sheshre, Shaktimat Kirimar Munin, Idiriyadi, Merida Tula, Paugulika Vaidu Peter Menme, Vishuvidyala Arambakalitu Bava, Janadhipati, Ranil Wickremesinghe Mahata, Pasugida Sadhan Kala. Ebenma Rata Tula Palamuraj Novana Vaidu Peter Idiriyadi Arambakarana Bavada, Janadhipati Vrayapen Vaduna. Eveni Pasubimaka, Paugulika Vaidu Vidyala Tuna, Arambakirima Sadha, Rajya Anumati Labadun Bava, Saukyamate, Kehli Ramukkala Mahata Pavasanava. Ape, Vaidya Vidyava Hadaranna Sudusukam Labana Daruwa Meeta Wadiya Godak Innawa. Namuth Ape Vishwavidyala Dan Me Wenakota 11ak Thiyena. Eka Madi. Ape Vishwavidyala Vaidya Upadiyata Lokema Piliganeemakuth Thiyena. E Piliganeema Kadanne Nathuwa E Pramithiyata Paugulika Ho Rajya Ho Vishwavidyala Nirmanaya Wenawana. Eyin Pita Wena Kandayam Walata Loketath Apita Denna පුළුවන්නා. ඒහා සමාන්තරව මේ වෙනකොට පෞද්ගලික විශ්වවිද්‍යාල තුනක් බිහි කරන්න අවශ්‍යය දීලා තියෙනවා. ඒ කට්ටිය මේ වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතින. සමස්තයක් විදිහට වෛද්‍ය පීඨ සියල්ලම ගත්තාම ආචාර්ය මණ්ඩලයේ 1600ක් 1700ක් අතර ප්‍රමාණයක් ඉන්න ඕන නේද? 800ක්වත් නැහැ අද වෛද්‍ය පීඨ ඇතුළේ ආචාර්යවරු. අනාගත කාලය තුළ මේ ස්ථාපිත වෙලා තියෙන වෛද්‍ය පීඨ පවා කඩා වැටෙන ගුණාත්මකභාවය නැති වෙන්නේ. අවසානයේදී සිද්ධ වෙන්නේ ජාත්‍යන්තරව අපිට ලැබිලා තියෙන පිළිගැනීමත් අහිමි වෙලා ලංකාව ඇතුළෙත් සබ් ස්ටෑන්ඩඩ් එහෙම නැත්නම් ප්‍රමිතියෙන් තොර වෛද්‍ය පීඨ ගණනාවක් බිහි වෙන්නේ. ඒ වගේ වෙලාවක හරි ශක්්‍යතා අධ්‍යයනයක් කරන්නේ නැතුව තවදුරටත් රටේ වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කරනවා කියලා කියන්නේ මේ තියෙන ගුණාත්මකභාවය මේ තියෙන ස්ටෑන්ඩඩ්ස් පවත්වාගෙන යාම සඳහා ඉතාම අභියෝගාත්මක තත්ත්වයක් වෙනවා. අපි හිතමුකෝ බොහොම සද්භාවයෙන් වෛද්‍ය හිඟේට විසඳුමක් විදිහට වෛද්‍ය පීඨ ආරම්භ කරනවා කියලා. මේක ප්‍රතිඵලයෙන් තව අවුරුදු 7-8ක් යනවා. ඒක නම් බලධාරීන් දකින එකම විසඳුම. ඒ අවුරුදු 7-8 වෙනකම් මේ රටේ මිනිසුන්ට දුක් විඳින මැරෙන්න කියලාද කියන්නේ. මේ විසඳුම කෙටි කාලීන මේ ප්‍රශ්නට කිසිසේත්ම ගැළපෙන විසඳුමක් නෙමෙයි. මේ අතර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසන්නේ උසස් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ඉදිරියේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා වෘත්තීය පුහුණු අධිකාරිය අහෝසි කිරීමට නියමිත බවයි. අපේ රටේ උසස් පෙළ සමත් වෙනවා 180,000 90,000 අතර සිසු දරුවෝ. හැබැයි අපිට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අවස්ථාව දෙන්න පුළුවන්කම ලැබුණේ 41,000යි. ඒ අවස්ථාව නොලැබෙන දක්ෂතා සුදුසුකම් තියෙන දරුවෝ තව 140,000 ඔවුන්ට අවස්ථාවක් නැහැ. යමක් කර කියාගත හැකි දෙමව්පියෝ පෞද්ගලිකාංශයේ විශ්වවිද්‍යාලවලට විදේශ විශ්වවිද්‍යාලවලට දරුවෝ ඇතුල් කරගෙන ඔවුන් උගතුන් බවට පත් කරනවා. එහෙම කරලා 120,000 විතර අවස්ථාවක් නැතුව හූල්ලෙමින් ජීවිත ගත කරනවා. බහුතරයක් තරුණ ප්‍රජාව මේ අධ්‍යාපන ක්‍රමය තුළ එක තැනකට ගෙනහිල්ලා අතරමං කරලා දාන අධ්‍යාපන ක්‍රමයක්. අපේ අධ්‍යාපන බලධාරීන් මේ කුහක ප්‍රතිපත්තියේ ඇලිලා ගැලිලා ඉන්නේ. මේක මාෆියාවක්. ආණ්ඩු මාරු වෙන වෙලාවට අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඉඩ දෙන්න බෑ. ඒ සඳහා අපි ඉදිරිපත් කරලා තියෙනවා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල තුළ අපි යෝජනා කරලා තියෙනවා වර්තමානයේ තිබෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන්න. වෘත්තීය පුහුණු අධිකාරිය අහෝසි කරන්න. අපිට අද ඕන උසස් අධ්‍යාපන කොමිෂන් සභාව. ඒ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව තුළ අපිට රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියලා අංශ දෙකක් තියෙන්න ඕන. හැම එකේම ගුණාත්මකභාවයෙන් සමාන වෙන්න ඕන. ඒක රජයක වගකීමක්. අධ්‍යාපනයයි බුද්ධියයි කියන්නේ දෙකක්. අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවස්ථාපිත ක්‍රමයක් යටතේ මේ අධ්‍යාපන ක්‍රමේ පූර්ණ වෙනස්කමක් පරිවර්තනයක් සිද්ධ කරන්න අදට ගැළපෙන ආකාරයට